මහරජතුමා දැන් මහදැන මුත්තට හිතවත්. දවසක් මහදැන මුත්තා රජතුමා ගාවට ගිහින් ඉන්න වෙලාවක රජතුමා මෙහෙම කිව්වා. මුත්තේ මම කැමති නෑ මගේ බල ප්‍රදේශයේ කවුරු හරි බොරු කියනවට. මගේ ප්‍රදේශයේ වැසියෝ අවංක විය යුතුයි. මම ඒකට නීති රීති දැඩි කරනවා. පහත රට ඉඳන් වෙස් වලාගෙන බොරු කියාගෙන ඔත්තුකාරයෝ පවා අපේ රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන්. තරහ අවසර නීති රීති වලින් මිනිස්සු අදන්ඩ වැදේවන් වහන්සේ. මිනිස්සු යහපත් සත්‍ය කරුක අය වෙන්න නම් ඔවුන් යම් කිසි පිළිවතක් පුරන්න ඕන. ඔවුන් සත්‍ය කරුක විය යුත්තේ ඇතුළතින්මයි. එහෙම කියලා බෑනේ. ඒක මුත්තගේ අදහසක්නේ. මේ රටේ නීතිය වැඩි කළ යුතුමයි. නීති රීති වැඩි කිරීමෙන් මිනිස්සු නීති කරුක වෙන්නේ මතුවිටින් පමණයි දේවයන් වහන්සේ. මහදැන මුත්තා එහෙම කිව්වහම ඒක රජතුමා පිළිගත්තේ නෑ. රජතුමාට අවශ්‍ය වුණේ මිනිසුන් සත්‍ය කරුක කරවන්න, සත්‍යම ඔවුන් ලවා කතා කරවන්න. එහෙම කරවන එකට දැඩි නීති රීති මගින්ම කළ හැකියි කියලා රජතුමා නිතරම කල්පනා කළේ. ආන්න ඒ හින්දම උඩ රට රාජධානියට යාමට අපහසු වෙන්න මිනිසුන් ලවා විශාල අගලක් හැරෙව්වා. මේ විශාල අගලෙන් එහාට මෙහාට යාමට පාලමක් හැදෙව්වා. පාත රට රාජධානියෙන් එන මිනිසුන් විභාග කිරීමට නිලධාරීන් යෙදෙව්වා. උඩ රට රාජධානියට එන අයගෙන් නිතර ප්‍රශ්න කෙරෙව්වා. සත්‍ය නොකියන අයට දැඩි දඩුවම් පැනෙව්වා. දැන් ඉතින් උඩ රට රාජධානියට එන්න ඕන පාලමකින්මයි. රජතුමා පාලම ගාව එල්ලුම් ගහක් ඉදි කළා. එල්ලුම් ගහ ඉදි කළේ පිටින් එන සෑම කෙනෙකුටම පෙනෙන ආකාරයට. ඇතුළට එන අය නිලධාරීන් ලවා පරීක්ෂා කෙරෙව්වා. එල්ලුම් ගහ පිළිබඳවත් පාලම සහ අගල දැමීමේ අරමුණ ගැනත් අඩබෙරකරුවෙක් ලවා රට පුරාම ප්‍රසිද්ධියට පත් කෙරෙව්වා. අපේ උඩරට රාජධානියේ දේවෝත්තම යානන්ගේ අන පරිදි උඩරට රාජධානිය මත ආරක්ෂාවට අගලක් සහ පාලමක් ඉදි කර ඇත. පහත රටින් උඩරට රාජධානියට පැමිණෙන සියලුම ජනතාව මෙයින් දැනගත යුතුයි. පහත රටින් උඩරටට පැමිණෙන සියලුම ජනතාව සත්‍ය කරුක අය විය යුතුයි. සත්‍යම ඉදිරිපත් කළ යුතුයි. යම් හේකින් බොරු කියන වංචාකරුවෙකුයි ඇඟෙන කිසිම අයෙකුට පහත රටට නොයවා පාලම ළඟ ඉදිකර තිබෙන එල්ලුම් ගහේ එල්ලා මරණීය දණ්ඩනය පමුණුවන බව මෙයින් දැනගත යුතුයි. ඕන්න ඔය විදියට රට පුරා අඩබෙර ගස්සවා පණිවිඩයක් රජතුමා පතුරවා හැරියා. දවසක් මහදැන මුත්තට උඩ රට රාජධානියට යන්නට උවමනාවකුත් ඇති වුණා. අන්න මාලිගාවට ඇතුල් වෙන්න කවුද එනවා? ඊනවා තමසේ කොහෙද යන්නේ? මම මේ එල්ලුම් ගහට යනවා ආයිබෝන්. ඒක බොරුවක්. තමන් කියන්නේ බොරු. බොරු කියන අයට දඬුවම් දෙන්න අපිට නීතියෙන් අවසර තියෙනවා. අන්න අර එල්ලුම් ගහේ අපිට එල්ලන්න පුළුවන් තමසේව. දන්නවද? ඉතින් මං කිව්වේ මං එල්ලුම් ගහට යනවා කියලානේ. මං කියන්නේ බොරු නම් ඉතින් මාව එල්ලුම් ගහට යවා බලලා. අපිට තමසේව එල්ලුම් ගහේ එල්ලන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ තමසේව අපි එල්ලුම් ගහේ එල්ලුවොත් තමසේ ඇත්ත කිව්ව කෙනෙක් වෙනවනේ. ඇත්ත කිව්ව කෙනෙකුට දඬුවම් කිරීම අපිට නීතියෙන් දඬුවම් ලැබෙන වරදක්. මහරජතුමනි, මෙයාගෙන් අපි ප්‍රශ්න කළාම මෙයා ඉඳන් කියනවා එයා යන්නේ එල්ලුම් ගහට කියලා. ඉතින් අපි කොහොමද මෙයාට දඬුවම් කරන්නේ? එල්ලුම් ගහට යනවායි කියලා එයා කියනකොට අපි එයාව එල්ලුවොත් එයා කියන්නේ ඇත්තනේ. බොරු කියන කෙනෙක් වෙන්නේ නැහනේ. එතකොට මහරජතුමනි, අපි මෙයාට කොහොමද දඬුවම් කරන්නේ? මුත්තව නිදහස්. මුත්තා බොරු කියලා නෑනේ. බලනවාකෝ ඉතින් අපි මෙතන නිකම්ම සෞත්තු වෙනවනේ.
තරහ අවසර ඒක තමයි මං ඔබ වහන්සේට කලින් කිව්වේ ඔබ වහන්සේ හොයන මේ සත්‍ය නියම සත්‍ය නෙවෙයි කියලා මහදැන මුත්තා මහදැන මුත්තගේ තර්කයේ රජතුමාට ඔප්පු කරලා පෙන්නුවා රජතුමාගේ ඇස් උඩ ගියා මහදැන මුත්තගේ උත්තරේ ගැන තේරුණා මට ගොඩක් දේවල් තේරුණා මුත්තේ මගේ රාජධානියට ඇවිත් අපිට අනුහස් දෙමින් මාලිගාවෙම අපිත් එක්ක ඉන්නකෝ අනේ මහරජතුමනි මම දැන් වයෝ වෘද්ධයි නෝ මට දැන් රැකියාවක් කරන්න පුළුවන්කමක් නැහැ ඉතින් මං ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා හිටින්නේ ඔය මාලිගාවට යන පාරේ හදපු එල්ලුංගහ අයින් කරලා දාන්න කියලා මහරජතුමනි එල්ලුංගහක් මාලිගාවට එන පාරේ තියනවා කියන්නේ ඒ මාලිගාවටත් එක්ක අපකීර්තියක් නොවැ රජතුමනි මුත්තා මගේ ඇස් දෙක පහදලා දුන්නට මුත්තට බොහොම ස්තුතියි මම අදම ඒ එල්ලුම් ගහ ඉවත් කරන්නම් මම ඒක පොරොන්දු වෙනවා